අයුබෝවන්. අද මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ පැරණි මතකයක්. මොකද මේ දිනවල පොලිසිය වෙන සිදුවන විශේෂ මාරු කිරීම් ආදිය පිළිබඳව කියවෙනකොට මගේ ඉතිහාසය මට ආයෙ සිහිපත් වුණා. ඒ 1975 76 වාගේ අවුරුදුවල වෙච්ච සිද්ධියක්. ඒ අවුරුදුවල තායිලන්තයේ බැංකොක් සරසවේ තිබුණා විශේෂ වැඩමුළුවක්. ඒ තමයි ආසියානු රටවල විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත ගුරුවරුන් වැනි කණ්ඩායම් සඳහා විශේෂ වැඩමුළුව. English as a second language for Asian countries කියන මාතෘකාව යටතේ ඒක පැවැත්ුණේ. ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූ මමද ඒ ආසියානු වැඩසටහනට තායිලන්තයේ බැංකොක් සරසවේ තිබුණු වැඩසටහනට සහභාගී වුණා. ඇත්ත වශයෙන්ම ඒක අපේ ඉංග්‍රීසියේ දෙවන බසක් වශයෙන් අපේ තියෙන අඩුපාඩු සංවර්ධන කරගන්න ඒක ඉතා බෙහෙවින් වැදගත් වුණා. ඒ වැඩමුළුවට පස්සේ ලංකාවට ආවම පොඩි පොත් පිංචවල් දෙකක් ලීවා. බස් දෙබස් එක සහ බස් දෙබස් දෙක. ඒ පොත් දෙක ලියවිලා තිබුණේ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්. භාෂා දෙකින්ම ඒ භාෂාව ඉගෙන ගන්න අයට පහසුවක් වන්. මේ අවධියේදී මට විශේෂ ආරාධනයක් හම්බුණා පොලිස් දෙපාර්තමේන්තුවෙන්. ඒ තමයි ඇත්තසමන් ප්‍රායෝගිකව අධ්‍යයන කටයුතු කරන්නට ලොකු උනන්දුවක් ඒ දවස්වල තිබුණා. ඉංග්‍රීසියෙන් මා උගද්දේ අපේ ඊළඟ කණ්ඩායමකට කියලා දෙන්න. මේ අවස්ථාවේදී මට අහුණා, සම්බන්ධ වුණා, මුණ ගැහුණා පොලිස් දෙපාර්තමේන්තුවේ අපේ තරුණ නිලධාරීන්ට සාමාන්‍ය ජනතාව අතර දැරි තරුණ කොට ඉංග්‍රීසි අවශ්‍යතාවයක් තියෙනවා ඒ වැඩසටහනට උදව් කරන්න කියලා. මට හම්බුනේ කොළඹ නගරේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් සිටින කොම්පානි වේද පොලිස් නිවාස. එහි නිල වශයෙන්ම මට වෙච්ච ආරාධනය අනුව මට එහි නිවාස පහසුකම් ආදී හැම දෙයක්ම ලැබුණා. මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව එවක හිටපු පොලිස් ස්ථාන අධිපතිතුමා ටී.කේ. ජයසිංහ මහතා ඇතුළු කාන්තා පොලිස් බලකාය එහෙම බලාන ඉඳලා ඒගොල්ලෝ ඒ රටාව මම ගුරුවරයෙක් වශයෙන් ජීවිතේ පටන් ගත්ත පුද්ගලෙ මගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව රටාව පිළිබඳ බිහිම පැහැදිලා ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ දරුවන්ටත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අවස්ථාව මට උදා වුණා. ඒ කාලේ මට මතකයි 100කට ආසන්න දරුවන් සංඛ්‍යාව නුගේ ගොඩයි ටෙම්පල්ෙන් හැම තැනම ප්‍රයිවට් පුද්ගල පන්ති වලට ගිය හැම දරුවෙන්ම මගේ ඒ පන්තියට ඇතුළත් කළා. විද්‍යාව ඉංග්‍රීසිය පමණනේ විද්‍යාව ගණිතේ, මොකද ඒ දවස්වල මගේ සාමාන්‍ය පෙළ ගණිතේ පළවෙනි පොතේ කතුරු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත මට ඒ පිළිබඳවත් මේ උනන්දුව තිබුණ නිසා ඔන්නෝම තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ මේ අධ්‍යාපන වැඩසටහන් මම පටන් ගත්තේ. ඇත්තෙන් මේක හරි වෙන සතුටුදායක අවස්ථාවක් වුණා. සමාජයේ හසුරවන බලවත්ම කණ්ඩායමකට අධ්‍යාපනය ලබලා දෙනකොට ඒගොල්ලන්ගේ ගරු බුහුමන් ගුරු ගෞරවය හම් වෙනකොට අපටත් ඇත්ත වශයෙන් ඒක ලොකු ශක්තියක් වුණා. ඒ යටතේ මා කරපු මට උදව් කරන්න පුළුවන් අවස්ථා රාශියක්ම මට උදා වුණා. මේ අතරදී මම කල්පනා කරා මේ දරුවන් කණ්ඩායම 80 ගේ ඉතර කණ්ඩායම පෝය දවස්වල එක්ක යන්න ඕනේ කියලා වීරයවේ පන්සලට. ඔය අපි දැන් අසනීපතාත්වෙන් ඉන්න පොඩි හාමුදුරුවෝ කියන හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ තමයි ඒ කාලේ හිටියේ. උන්වහන්සේ දැන් අපවත් වෙලා. ඉතින් මම පෝය දවස්වලට බොහොම ලස්සනට සුදෝසුතට ඇඳගත්ත පොලිස් නිවාසී දරුවන් 80ක් පමණ පෝලිමට මැලේ වීදියේ දිගේ කොම්පඤ්ඤි වීදිය හරහා සර් ජේමිස් පීරිස් මාවත ඔස්සේ බේරවයිනින් ලස්සනට ඒ තැනට ගෙනියනවා. හරිම ලස්සනයි බලන්න. පොලිස් නිලධාරීන් මග දිගට වාහන නතර කරමින් අපේ මේ බෞද්ධ පෙරහරක් වාගේ යන වැඩසටහනට ආශිර්වාද ආරක්ෂාව වාහන නතර කරලා අපිට යන්න ඉඩ සැලසුවා. ඉතින් ඒක හරි අපූර්ව දර්ශනයක් වුණා.
ඒක ඇත්ත වශයෙන්ම පොලිසියේ මං හිතන්නේ ඒ දවස්වල හැම දෙනාගේම ගෞරවයට ප්‍රශංසාවට ලක් වුණා. ඒ කාලේ හිටපු දරුවෝ ඇත්ත වශයෙන්ම ඉතාම සාමකාමී, හික්මිච්චි, ශීලාචාර, කීකරු හොඳ දරුවන් කණ්ඩායම් බවට පත් වුණා කියන එක සියලු දෙනාගම පිළිගත්තා. එය සුවිශේෂී සිද්ධි කීපයකටත් ඒක හේතු වුණා. පළමු වතාවට 1978 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම රුක් රෝපණය සිදුනේ අංගේ දරුවන් කණ්ඩායම සහ පොලිස් නිලධාරීන් එකතු වෙලා කොම්පාඤ්ඤවීද පොලිසිය. මෑතක් වන තුරුම අර උසට උසේ හැදිලා තිබුණ විශාල පොල් ගස් දෙකක් තිබුණා ඒ ක්‍රීඩාංගනේ. ඒ කාලේ ඒ පැල අපි අපේ ළමා කණ්ඩායම අපේ කණ්ඩායම තමයි පැල කරේ. ඉතින් ඒ ඓතිහාසික සිද්ධි ඒ වගේම 1978 තමයි ඉතිහාසයේ මුල් වතාවට ළමයි සම්බන්ධ කරගෙන ලෝක ළමා දිනයක් ළමා විශ්ව ළමා සතියක් පැවැත්වුවේ. ඒ සඳහා අපිට මහාචාර්ය මාත්‍රි ඩයිස් මහත්මියගේ සංවිධානත්වයෙන් තිබිච්ච ළමා ලේකම් වර්ෂ කාර්යාලය උදව් වුණා. ඔන්න ඔය ආකාරයෙන් පොලිසිය සමග ඉතා සමීප ගෞරවනීය සම්බන්ධතාවයක් තියෙන කාලේ අප විසින් ඒ සිදු කරපු වැදගත් සේවය සලකලා ඒ අවුරුද්දේ අමාර්තු 8 පොලිස් දිනයේ යෙදෙන දවසේ පොලිස් ප්‍රතිතුමාගේ විශේෂ ප්‍රශංසා ලිපියක් පවා මට හැමි වුණා. ඉතින් ඒක මං හිතන්නේ ඒ ජීවිතයේ ලොකු හයියක් ශක්තියක් අදටත් ඒ හයිය තියෙනවා. ඔන්න ඔය ඇත්තටම තමයි පොලිස් දෙපාර්තමේන්තුව සමග මගේ තියෙන හිතවත්කම් සුහදතාවයන් ඇති වුණේ. මේ කාලේ තමයි ඉංග්‍රීසි දේ අපි පටන් ගත්ත 12 පාන මේ මැද්දෙන් ඉන්න අපේ මේ පොලිස් නිලධාරීතුමා තමයි මම මේ දකුණු පැත්තෙන් කතා කරන මයික් එක කරන් ඊළඟට ඉන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රියන් දෙපෙරා මහත්මයා කියන්නේ ඇත්ත වශයෙන් පොලිසියේ පිටිපො දැන් එතුමා අපෙන් වෙන් වෙලා මේ අපේ හමු ආරං ඉන්නේ එතුමා ජීවත්ව සිටින කාලේ හතරම්ම චරිතයක් කියලා මට කියන්න පුළුවන්. එතුමාට සම්බන්ධ වෙලා ඊළඟට ඉන්නේ අපේ ළමා පොත් සංගමේ සම්බන්ධ කරන ලේකම් වශයෙන් කටයුතු කරපු CWW කන්නංගර විද්‍යාලයේ විදුහල්පති මෛත්‍රීපාල සිල්වා මහතා. ඉතින් ජාතික ළමා ඉංග්‍රීසි තරගාවලිය අපි 2016 ජූලි 15 පෙර එවන්න කියලා මේ අපේ අංකෙම දාලා තිබුණේ. එතුමා 2016 අවුරුද්දේ මේ වැඩසටහන් වලට උදව් කරා ඒ කියන්නේ. ඉතින් මෙන්න මේ කාලේ පොලිසියත් එක්ක තිබ්ජි උසස් සම්බන්ධතාවය නිසා අපිට ළමා පොත් සංගමේ වැඩසටහන් වලට පොලිස් අස්වාරෝග හමුදාව ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සවිය ශක්තිය ඒ වගේම වසන්ත ළමා කඳුරෑගේ උත්සවවලට පොලිස් දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ ආහාර පාන නොමිලේ ලබලා දුන්න අපිට. ඉතින් ඒවට ළමයි දහසක් පමණ ලංකාව පුරාම අපිට ගෙන ඒමේ පහසුවක් හම්බ වුණා. මෙන්න මේ කාලේ ඇතිවෙච්ච දේ අපිට සිද්ධ වෙනවා මතක් කරන්න. මේ බලන්න මේ වසන්ත කඳුරේ අවස්ථාව සමාරම්භක අවස්ථාව වසන්ත කඳුරේ ඇත්ත වශයෙන්ම රට දැය සමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව අපිට කරපු මේ ශ්‍රී ලාංකික ජනතාවට කරපු මහඟු සේවය නිසා වසන්ත ළමා කඳුර දවස ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් අපි කරන්නේ අපි පටන් ගන්න ඒ උත්සවයේ ඒ සාහිත්‍ය කඳුර අපේ දරුවන් විසින් ඒ ත්‍රිවිධ හමුදාවෙන් ආමි නේවි යාපෝස් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 100 දෙනෙකුට උපහාර පුෂ්පෝපහාර දක්වලා ඒ වැඩසටහන කවුරුවත් මේ අතින් කියනවා කියලා අපි දැකලා නැහැ. ඉතින් මේවා ජනමාධ්‍යෙන් කියනවත් හරි අඩුයි. මේ ඒ අවස්ථාවක් අපේ දීනියක් මේ දීනිය මට මතකයි ඒ මෑණියන් මට කිව්වා අපේ මේ අර මාතර යුතංගා කියන දීනිය ඊයේ පෙරදා අපි සම්මන්ත්‍රණ දීපු දීනිය මේ වගේ 100 දෙනෙක් පූලිමේ ඉන්නවා ඉඳලා මේ මේ පුෂ්ප උපහාරය දක්වනවා රට ජාතිය ආගම් වෙනුවෙන් එතුමන්ලා එතුමියල්ලා කරපු මහඟු සේවය වෙනුවෙන් මේ සුහදතාවයේ තියද්දී ඒ සුහදතාවේ අතර දැන් අපිට තවත් අවස්ථාවක් එනවා. මෙන්න මේ හන්දා තමයි අපිට මේ කතාව කියන්න මේ හේතුනේ විශේෂයෙන්ම මේ දවස්වල වෙන කතාව තමයි මෙතුමා හන්දා තමයි අජිත් රෝහණ මැතිතුමා. මෙතුමා හන්දා තමයි අද මම මේ පණිවිඩය කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ දවස්වල අජිත් රෝහණ මැතිතුමා අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රියන් දෙපෙර මැතිතුමාගේ දෙවෙනි නිලධාරියෙක් වශයෙන් මම හිතන්නේ
සේවයේ කටයුතු කරේ. මා ඉදසොල් නිතරම පොලිස් මූලස්ථානයට යනවා. එතකොට අජිත් සෝහන මැතිතුමත් හිටියා. ඉතින් ගොඩක් අවත මට මතක් වෙන මෙතුමා පුදුමාකාර ආදරයක් ගෞරවයක්. මං හිතන්නේ ඉතා හොඳ මානවහිතවාදී, හොඳට හිනැහිලා හොඳට හදවතෙන් කතා කරන පුළුවන් උතුම් පුද්ගලෙ. මෙතුමා මේ තමන්ගේ රාජකාරි ඉතාම මැනවින් සිදු කර බවත් මං ඉතා ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. මොකද එක දවසක් මට මතකයි රජින්දි පෙරනම් මැතිතුමා අපේ රාජ ආරාධනය කළොත් අනිවාර්යෙන් එනවා. එක දවසක් අපි ආනන්ද විද්‍යාලයට එහයින් තියෙන අපේ අර ප්‍රාථමික විද්‍යාලේ මුල් කරගෙන අපේ සාහිත්‍ය උත්සවයක් පැවැත්තුවා. ඒකේ පුංචි ළමයින්ගේ තරගයක් තිබුණා, ධාවන තරගයක්. ඒ වෙනුවට අපේ රියන්සි පෙරම් මැතිතුමා වෙනුවට ආවේ මේ අජිත් රෝහණ මැතිතුමා. එතුමාගේ කාරුණික භාවයේ විශේෂම ළමයින්ට සහ වැඩිහිටියන්ට තියෙන තමයි කොයි තරම්ද කියනවා නම් එදා උත්සවයේ වෙලාවේදී පාරේ තිබුණා පුංචි මීටර 100ක පුංචි පැටවුන්ගේ ධාවන තරගේ. ඉතින් එතුමත් ඇවිත් ඒ දොරකඩ ඇවිත් ඉස්කෝලේට ඇතුළත් වෙන තැන හිටියා. මම ගියා පුංචි අපි වොලන්ටියර් වැඩනේ, අපි සෝපියන් සත එන්නේ නැති සත පහක දේශීය විදේශ ආදායම නැතුව මේ ආදරයට ආසාවට ගෞරවයට අපේ ආත්ම සුද්ධිය සඳහා කරන වැඩනේ ළමා පොසංගමේ මේ කරන්නේ. ඉතින් අපිට පිනට වැඩට එන කට්ටිය හරි අඩුයිනේ. ඉතින් අපිට අවශ්‍ය නිලධාරීන් ඒ වෙලාවේ ඇවිත් හිටියේ නැහැ. මං ඉතින් කල්පනා කරනවා තර්ගෙ පටන් ගන්න සූදානම්. තරඟ පටන් ගන්න සූදානම් ඉතින් අර තීරකයක් 1 2 3 කියලා අපි බල බල ඉන්නවා. පාසල ඇතුලේ කට්ටියකුත් නැහැ ඉතර. මං මේ ලනු පොට මං අතේ. පුංචි ළමයි පොලිං හැදිලා දුවන්න සූදානම් වෙලා. ඒ දවසල මේ වගේ මේ කලබල පාර නිදහස් මේ අමාරුත් නැහැ. මේ වැඩසටහන මේ දෙස බලා හිටපු අජිත් රෝහණ මැතිතුමා. මං ඒක හදවතේම සටහන් කරගත්තා. ඒකයි මට අද කියන්න පුළුවන්. එතුමා දුවගෙන ආවා මල් ළඟට ඇවිත්, ඇයි මොකද මේ ලනු අල්ලගන්න කෙනින් නැද්ද ඇහුවා. මම කිව්වා නෑ ඔබතුමාට මේ අපිට මේ කණ්ඩායම තව එනවා අඩුයි කියලා. හරි හරි දෙන්න මම අල්ලන්න, මම ලනු අල්ලන්න දෙන්න, අනික් කොන මට ඒ දෙන්න කිව්වා. මං ඉති අපි ආරාධිත අමුත්තට මේක දෙන එක ගැලපෙන්නේ නැහැ. එතකොට ඒක තීරලා එතුමා නෑ නෑ කමන්නේ, අපි දරුවන්ගේ වැඩනේ, අපි උදව් කරමු කිව්වා. උදව් කරන කියනකොට ඒ ලනු පොටේ එක පැත්තක් මං අල්ලන් ඉන්නකොට මීටර 100 දුවන පුංචි දරුවාගේ අනික් කොනල්ලුවේ මේ උසස් පොලිස් නිලධාරියා තමයි අජිත් රෝහණ මැතිතුමා තමයි. එතුමාගේ මනුස්සකම ගැන කියන්නයි මම මේ අදහස් අහන්නේ. එතුමා ඇත්ත වශයෙන්ම අපි ආදරෙන් ගෞරවයෙන් මේ රට පුරා එක කාලික ලක්ෂ 3000 මේ දරුව සම්බන්ධ හිටියා. මේ අවස්ථාව දැක්වෙන්නේ මොකද, මා විසින් ලියන ලද මේ රටේ ළමා පරපුර වෙනුවෙන් ලියන ලද ප්‍රථම බැංකු ගිණුම තමයි සිසු දාන. ළමින් වෙනුවෙන් පළවෙනි මම තමයි මේ සංකල්පේ බැංකු ප්‍රජාවට කියලා දුන්නේ. ළමින්ගේ ඉතිරි කිරීමක් සමානයි වැඩිහිටියන්ගේ ස්ථාවර ගිණුමකට. ආයේ සංකල්පේ මුල් කරගෙන මං හදපු සිසු දාන කියන ළමා ගිණුමේ ඒ ලියුපු මම පොත සිසු දාන මතක සටහන් සියලු දෙනාට අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් කියලායි මං හිතන්නේ. ඒ පොතේ පිටපත මේක රජය අනුමත කරපු පොතක්. ඒ පොතේ පිටපතක් මං අජිත් රෝහණ මැතිතුමා ළඟට ගිහින් දෙන අවස්ථාවේ අපේ ඒ පින්තූරයේ දෙන අවස්ථාව තමයි මේ දක්වන්නේ. එතුමාගේ නම මේ දසවල හරියට කියවෙනවා ඇහෙනවා. එතුමා වගේ සද්දන්ත මනුස්සකම දන්න ක්‍රියාකාරී හොඳට හිනෑන්න පුළුවන් හොඳ හදවතක් තියෙන පුද්ගලයෙකු අපි දැක්ක පහුගිය කාලවලි. එතුමා මේ පොලිස් මේ මම පොලිසිය සම්බන්ධ වෙලා හිටපු සේවකයෙක් කියන්නේ ස්විච නිලධාරියෙක් කියන්න පුළුවන් වශයෙන්. එතුමා දැන් දකුණු පැත්තට ගිහින් දකුණේ ලুকু හඬක් ඇති වැඩසටහන කර අපි මාධ්‍ය වලින් දැක්කා. දැන් ආපහු අද හම්බ වුණා ප්‍රවෘත්තිය අර උහෙදෝ ඈතට යන්න හදලා ආපහු මේ පොලිස් මූලස්ථානට ආවා කියන ඒක මා සමගම මේ ළමා පොත් සංගමයට සම්බන්ධ රට වටා තිටන දස දහස් සංඛ්‍යාත දරුවන්ගේ සන්තෝෂයට සතුටට හේතු වන ඇති බව මම අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් අජිත් රෝහණ මැතිතුමනි, ඔබ තුමාගේ අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවා කියලා අපි සුබ පතනවා. බොහොම ස්තුතියි.